ඔගොල්ලෝ දන්නවද ගණිතය භාවිතා කරලා අපිට පුළුවන් ඕනෑම වසංගතයක හැසිරීමේ ස්වභාවය නිර්ණය කරන්න ගණිතමය මොඩල් එකක් පාවිච්චි කරලා. ඉතින් කොයි වෙලාවම යම්කිසි ලෙඩක් වසංගතයක් ලෙස පැතිරෙන්න පුළුවන්. එහෙම පැතිරෙනවා නම් අපි මොකද්ද ගන්න ඕනේ පියවර? උදාහරණයක් විදිහට ලොක්ඩවුන් එකට යනවා නම් කොයි වෙලාවෙද ලොක්ඩවුන් යන්න ඕනේ? කොයි වෙලාවෙද ලොක්ඩවුන් එකෙන් එළියට එන්න ඕනේ? ඒ සඳහා අපි වැක්සිනේට් කරනවා නම් ඒ වැක්සිනේෂන් කොච්චර පර්සන්ටේජ් එකක කරන්න ඕනේද? එහෙම නැත්නම් කොච්චර ඒරියා එකක් අපි ලොක්ඩවුන් කරන්න ඕනේද? මොනවද අපි ගති යුතු සංචරණය අතින් ගති යුතු ක්‍රියාමාර්ග මොනවද? මේ කියන සියලුම දේ ගණිතය භාවිතා කරලා පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මම දන්නේ නැහැ ලංකාවේ කොච්චර දුරට මේක භාවිතා වෙනවද කියලා. මට හිතන විදිහට නම් එහෙම ගණිතය සම්බන්ධ ගණිතය භාවිතා කරලා මේ කටයුතු සිදු වෙන බව පෙනියන්නේ නැහැ. ඉතින් මගේ අරමුණ තමයි මෙහෙම සංකල්පයකුත් තියෙනවා මේ ගණිතය භාවිතා කරලා මේ පද්ධතිය මොඩල් කරන්න පුළුවන් ඇනලයිස් කරන්න පුළුවන් කියන කාරණාව මතු කරලා එන්න. ඒක සඳහා තමයි මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ. ඉතින් මගේ නම රුචිර විජේසේන මම වෘත්තීන් විද්‍යාඥවරේ. මම හිතනවා අපි රටක් විදියට ඉස්සරහට යන්න නම් අපිට අවශ්‍ය වෙනවා ගණිතය විද්‍යාව සහ දර්ශනවාදය භාවිතා කරලා හිතන ඇත්තටම හිතන ඒක කටපාඩම් කරන නෙමෙයි හිතන කොට්ටාසයක්. ඉතින් ඒ සඳහා පුංචි උදව්වක් තමයි මේ මම මේ හොබි එකක් විදිහට පටන් ගත්ත මේ වීඩියෝ චැනල් එකෙන් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වසංගතයක් කියන එක ගණිතමය වශයෙන් මොඩල් කරන්නේ කියලා. අද මම කතා කරන්න යන මැතමැටිකල් මොඩල් එකට කියන්නේ SIR මොඩල් එක කියලා. ඇත්තටම මේ පොපියුලේෂන් තුනක් මේ අපි ජන සමාජයෙන් හම්බෙන වසංගතයට සම්බන්ධ පොපියුලේෂන් තුනක් භාවිතා කරගෙන තමයි මේ මොඩල් එක ගොඩනගන්නේ. මේකේ පළවෙනි කොටසට අපි කියනවා සසෙප්ටිබල්, ඒ කියන්නේ රෝගයේ වැළඳිය හැකි කොටස. දෙවෙනි කොටසට කියනවා ඉන්ෆෙක්ටඩ් කොටස, ඒ කියන්නේ වසංගතය ආසාදිත වෙච්ච කොටස. ඊට පස්සේ මේ වසංගතයෙන් හැදිලා හොඳ වෙච්ච හෝ මිය ගිය කොටස. මෙන්න මේ කොටස් තුන භාවිතා කරලා අපිට පුළුවන් මැතමැටිකල් මොඩල් එකක් ගොඩනගන්න. මේකට තමයි SIR මොඩල් කියලා කියන්නේ. මේක ඉතාම ජනප්‍රිය බහුලම වශයෙන් භාවිතා කරන මැතමැටිකල් මොඩල් එකක්. ඉතින් ඒකයි මම මේක අද භාවිතයට ගත්තේ ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න. SIR මොඩල් එක අපි ලංකාවේ තත්ත්වයෙන් අපි හිතමු. දැන් අපි ලංකාව මේ මොහොතේ ගත්තොත් අපිට පැහැදිලිවම දන්නවා අපිට වසංගතයේ පැතිරිය හැකි ඒකින් ඉත අවදානම් කලාප කොටසක් ඉන්නනේ. අවදානම් යම්කිසි මිනිසුන් කොටසක් ඉන්නවා. මේ කට්ටියට අපි කියමු, අපි මේගොල්ලන්ට කියමු S කියලා, සසෙප්ටිබල් ගෲප් එක. ඊට පස්සේ අපිට තියෙනවා දැනට ආසාදිත වෙච්ච යම්කිසි කොටසක් තියෙනවා මේ ජනගහණය, මේ මුළු ජනගහණය. අපි මේගොල්ලන්ට කියමු I කියලා. ඊට පස්සේ මේ රෝගය නිසා මිය ගිය හරි, එහෙම නැත්නම් රෝගය නිසා රෝගේ හැදිලා හොඳ වෙච්ච හරි කොටසක් අපිට කියන්න පුළුවන් මේක ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියමු R කියලා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලිවම තේරෙනවා මේ සම්පූර්ණම මේ කොටස, මේ ලංකාවේ ඉන්න මුළු ජනගහණයම මේ කොටස් තුනෙන් එකකට අනිවාර්යයෙන්ම අයිති විය යුතුමයි. ඉතින් ඒක සඳහා අපි තවදුරටත් මේක පොඩ්ඩක් විස්තර කරොත් දැන් ඔයගොල්ලන්ට අපිට මුලින්ම තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ වසංගතයේ එන්න කලින්, ඒ කියන්නේ T සමානයි බිඳුව වෙන මොහොතේ, ඒ කියන්නේ වසංගතයේ එන්න දවසකට කලින් අපේ ජනගහණය අපි මේ වෘත්තයක පර්සන්ටේජ් එකක් විදියට අපි සැලකුවොත් මේ මුළු ජනගහණයටම මේ වසංගතයේ පැතිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඉමුනිටි එකක් නැ මේක. අපි දැන් COVID-19 සිටුේෂන් එකකට කතා කරනවා නම් කිසිම ඉමුනිටි එකක් නැ. මේ සඳහා ප්‍රතිදේහ කාගාවක් නැහැ. ඒකින්ද මුළු ජනගහණයම ආසාදිතයන් විය හැකි කොටසක් විදියටයි සැලකන්නේ. නමුත් මොකද වෙන්නේ, ටික කාලයක් යනකොට මේ ආසාදිත විය හැකි කොටස තුලින් ආසාදිතයන් මතු වෙනවා, ආසාදිතයන් තුලින් හොඳ වෙච්ච කට්ටියෝ මිය ගිය කට්ටිය මතු වෙනවා. ඉතින් ඉතින් මේක තමයි සිටුේෂන් එක. මේ හැමදේම ඔයගොල්ලන්ට ඊළඟ කාරණාව තමයි මේක කාලයේ ෆන්ක්ෂන් එක. කියන්නේ කාලයේ ශ්‍රිතයක්, කාලයේ සමග මේ S වලාගයත්, I වලාගයත්, R වලාගයත් වෙනස් වෙනවා. ඉතින් මේක ශ්‍රිතයක්. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි කොයි පැත්තටද එන්න යන්නේ. මේ කලණේ පැත්තට තමයි එන්න යන්නේ. ගොඩක් අය ඇහුවා කලණේ පිළිබඳ උදාහරණ දෙන්න කියලා. මේක ඇත්තටම හොඳම උදාහරණයක් අපිට දෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේක මැතමැටිකල් මොඩල් එකක්. එහෙනම් මොඩල් එක මැතමැටිකල් මොඩල් එකේ තියෙන වැදගත්ම දේ තමයි මේවා අතර සම්බන්ධතාව තියෙන්න ඕන. දැන් අපි හිතමු මේ පොපියුලේෂන් එකේ බිඳුව වෙන ST කියන එක T = 0 වෙනකොට අපි ඒ අගයට කියමු S0 කියලා.
මේ S note අගේ ඇත්තටම මේ population එක 100ක් නම් ඒ 100ට 100ක්ම මේකට infect වෙන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ අපි probability එකක් වශයෙන් අපි percentage එකක් වශයෙන් අපි එකයි කියලා කියමු. ඒ කියන්නේ 100ට 100ක්ම මේ population එකෙන් අපිට වසංගතය හැදෙන්න පුළුවන් කට්ටිය විදිහට සලකන්න පුළුවන්. නමුත් කාලයක් ගියාම අපි දන්නවා අනිත් කොටස් දෙක මේ infected සහ reduce කියන කොටස් දෙකක් මතුවෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මේ තුන් දෙනාගේම එකතුව තමයි එකට ඒ කියන්නේ 100ට 100ට සමාන වෙන්නේ. ඉතින් පැහැදිලි නේද? එහෙනම් මේක තමයි මේ S not equals 1 කියන එකයි මෙන්න මේ තුන් දෙනාගේ එකතුව මේ එකයි කියන එකයි තමයි පළවෙනිම වැදගත් මේ සම්බන්ධය මේ අතර තියෙන. ඉතින් ඊළඟට අපිට බලන්න තේරෙන දෙයක් තමයි මේ මේව කාලයත් සමග වෙනස් වෙන ශ්‍රිතයන්. උදාහරණයක් විදිහට ආසාදිතයන්ගේ ප්‍රමාණය අපිට පැහැදිලිවම පේනවා ආසාදිත්‍යයන් වාර්තා වෙන්න වෙන්න මේ මේ ආසාදිත්‍යයන් විය හැකි ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ආසාදිත්‍යයන් බවට පත් වෙන නිසා. ඉතින් ඒක අඩු වෙන පැත්තට තියෙනවා. ඒ වගේම ආසාදිත්‍යයන් ප්‍රමාණය කාලයක් යන්න යන්න මොකද වෙන්නේ? ආසාදිත්‍යයන් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. මොකද අර නිරෝගී කට්ටියගෙන් ආසාදිත්‍යයන් වාර්තා වෙන නිසා. ඉතින් අපිට ඇත්තටම මේ මේ කට්ටිය මේ උමන මොන වේගයකින්ද මොන රේට් එකකින්ද මේ ශ්‍රිතයන් වෙනස් වෙන්නේ කියන එක. එහෙම නැත්නම් අපි දන්නවා මේකේ අවකල සිතේ අපි දන්නවා අවකලණයෙන් දෙන්නේ යම්කිසි සිතේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් අපිට මේ S සඳහාත් I සඳහාත් R සඳහාත් මේ අවකල සමීකරණ තුනක් ලියන්න හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට S සඳහා අවකල සමීකරණයේ අපි කියන අවකල අවස්ථාව අපි ගන්නේ ds/dt. I සඳහා di/dt, R සඳහා dr/dt. එතකොට මොකක් හින්දාද මොකද්ද මේ S කියන ශ්‍රිතය වෙනස් වීමේ ශීඝ්‍රතාවය? මේ S කියලා කියන්නේ අපි දන්නවා මේ රෝගයේ වැළඳිය හැකි පුද්ගලයෝ. එතකොට රෝගියේ වැළඳිය හැකි පුද්ගලයෝ මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. මොකද ඒකෙන් සමහර කට්ටියක් රෝගීන් වෙන නිසා. රෝගීන් වෙන්නේ කොහොමද? මේ නිරෝගී කොටසින් නිරෝගී පුද්ගලයන් සමග රෝගී පුද්ගලයා ST කියලා කියන්නේ රෝගිය වැළඳෙන්න පුළුවන් කියන කට්ටිය IT කියලා කියන්නේ රෝගිය වැළඳිලා තියෙන අය මේ දෙන්න මිශ්‍ර වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න ಗುಣ වෙනකොට තමයි මේ දෙන්න එකමත එක ක්‍රියාත්මක වෙනකොට තමයි එන අනිවාර්යයෙන්ම රෝගීන් මතුවෙන්න ඕනේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් නිරෝගී පුද්ගලයෙකුයි රෝගී පුද්ගලයෙකුයි ගැටුණු පමණින්ම රෝගිය බෝ වෙන්නේ නැහැ. ඒ සඳහා යම්කිසි රේට් එකක් එහෙම නැත්නම් සම්භාවිතාවයක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒකට අපි කියනවා ඉන්ෆෙක්ෂන් රේට් එක කියලා. මේ ඉන්ෆෙක්ෂන් රේට් එක අපි දැම්මහම මේක ඉස්සරහින් මේ දෙන්නයි ගුණිතේ ඉස්සරහින් එනවා අපිට ගන්න පුළුවන් මේ පොපියුලේෂන් එකෙන් කොච්චර මතුවෙලා ආවද කියන කාරණා. ඉතින් හැබැයි ඊළඟ කාරණාව තමයි මේක මයිනස් වෙන්නත් ඕනේ. මොකද දැන් උගලන්ට පේනවා මේක අඩු වෙන පැත්තක් තියෙනවා. මොකද එන්න රෝගීන් වාර්තා වෙනකොට S කියන ශ්‍රිතයෙන් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ ප්‍රමාණය අඩු වෙලා යන්න ඕනේ. ඒක නිසා අපි මයිනස් කියන අගයක් මේ සඳහා යොදන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට අපි ds/dt සඳහා ලිව්ව වගේම අපිට ලියන්න පුළුවන් පැහැදිලිවම එහෙනම් මේ S කියන ගෲප් එකෙන් අයින් වෙන කට්ටිය වැටෙන්නේ ඉන්ෆෙක්ට් කියන ගෲප් එකට. ඒක නිසා di/dt මේ ඉන්ෆෙක්ට් වෙච්ච අයගේ ඒ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එක. එහෙනම් මෙන්න මේක කෙලින්ම වැටෙනවා ඒ ගෲප් එකට. ඒ වගේම හැබැයි තව දෙයක් තියෙනවා. මේ ඉන්ෆෙක්ට් වෙච්ච අයගෙන් යම් ප්‍රමාණයක් ඒ ගෲප් එකෙන් අයින් වෙලා යනවා මොකක් නිසාද? එක්කෝ ඒගොල්ලෝ රෝගේ හොඳ වීම නිසා, එහෙම නැත්නම් ඒගොල්ලෝ මිය යෑම නිසා. පීරේට් එක B කියලා ගත්තොත් මේක අඩු වෙනව නැවත. ඒක නිසා -BIT කියලා අපිට ලියන්න පුළුවන්. මොකද මේ I කියන IT කියලා කියන්නේ ඉන්ෆෙක්ට් වෙච්ච ගෲප් එකෙන් යම්කිසි රේට් එකකින් තමයි ඒ අය අඩු වෙලා යන්නේ. ඉතින් අපිට එහෙනම් මේ අඩු වෙච්ච අය අනිවාර්යෙන් වැටෙන්නේ මේ රිඩියුස් කියන ගෲප් එකට. ඒ කියන්නේ එක්ක හොඳ වෙච්ච එහෙම නැත්නම් මිය ගිය කියන කොටසට තමයි මේක වැටෙන්නේ. එහෙනම් මෙන්න මේ සමීකරණ තුන අතිශය ප්‍රබලයි, අතිශය සාර්ථකයි ඕනෑම පැන්ඩමික් එකක් විස්තර කිරීම සඳහා. ඉතින් මේවා ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා. මේ අවකල සමීකරණ අපිට පුළුවන් මේ අවකල සමීකරණ විසඳලා ඕනම පැන්ඩමික් එකක් සඳහා අවශ්‍ය වෙන තීරණ ගැනීම සඳහා මේ මැතමැටිකල් මොඩල් එක අපිට භාවිතා කරන්න
පුළුවන්. දැන් අපි අද උත්සාහ කරන්නේ අන්න ඒ වගේ තීරණයක් ගන්න. ඒක තමයි අපේ population එකෙන් කොච්චර ප්‍රමාණයක් අපි vaccinate කරන්න ඕනද කියන එක සොයා බලන්න. ඒ සඳහා අපි භාවිතා කරන්නේ මෙන්න මේ සූත්‍රය DI/DT කියන සූත්‍රය. ඒ කියන්නේ infection rate එක කොහොමද වෙනස් වෙන්නේ කියන සූත්‍රය. දැන් උදාහරණයක් අපි මේ විදිහට ගත්තොත් දැන් ඔයගලන්ට පේනවා මේ infection rate එක මම ශ්‍රිතයක් කාලයක් එක්ක ඇඳලා තියෙනවා. ඔයගලන්ට පේනවා එක පැත්තකට මේක වැඩි වෙලා තියෙනවා අනිත් පැත්තට අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ ප්‍රදේශයේ තුල මේක වැඩි වෙන ප්‍රදේශයේ තුල රෝගේ පැතිරිලා ගිලලා තියෙනවා. මොකද infect වෙච්ච අය එන්නේ අඩු වෙලයි වැඩි වෙලයි තියෙන්නේ. ඊට පස්සේ මේක උපරිමයකට ඇවිල්ලා නැවත අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න ගත්තාම අපිට පැහැදිලිවම පේනවා මේගොල්ලෝ මේ infection එක අඩු වෙන්න අරගෙන තියෙනවා. ඉතින් කොහොමද මේ ප්‍රදේශ දෙක අපි අඳුරගන්නේ? මේ තියෙන සාධාරණ සූත්‍රය මේ සාධාරණ සූත්‍රය අපිට තව පොඩ්ඩක් වෙනස් කරලා ලියා ගන්න පුළුවන්. මේ IT කියන ප්‍රකාශය පොඩ්ඩක් ඉස්සරහට අරගෙන මොකද මේ දෙකම පොදුයි. දැන් අපි බලමු මේ සාධාරණ ප්‍රකාශනයත් භාවිතා කරලා කොහොමද අපි මේ කතන්දරේ හොයාගන්නේ කියලා. දැන් අපිට පැහැදිලිවම පේන එකක් තමයි මේක පැතිරෙන කාලය, කියන්නේ වසංගතයක් විදිහට මේක පැතිරෙන තාක්කල් මේ DI/DT කියන එක ධන අගය බිඳුවට වඩා වැඩි අගය. ඒ නමුත් මේක පැතිරීම අඩු වෙනකොට DI/DT කියන එක ඍණ අගයක් බවට පත් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ රෝගය වසංගතයක් ලෙස පැතිරීම සඳහා තියෙන අවශ්‍යතාවය කියලා අපිට පැහැදිලිවම ලියන්න පුළුවන් DI/DT විශාල වෙන්න ඕනේ බිඳුවට වඩා. එහෙම නැත්නම් ධන අගයක් ගන්න ඕනේ. ඉතින් මේක භාවිතා කරලා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට මේ DI/DT සඳහා මෙන්න මේ ප්‍රකාශනය ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරාම මොකද වෙන්නේ? අපිට ඊළඟට පුළුවන් මේ IT කියන එක අයින් කරලා දාන්න. මොකද බිඳුව බෙදීම IT කියන එක බිඳුවමයි. එතකොට අපිට එන්නේ මෙන්න මේ සූත්‍රය. මේකෙන් අපි -b කියන එක එහා පැත්තට ගියාම +b වෙනවා. ඊට පස්සේ b අපිට ආයෙ බෙදලා අනිත් පැත්තට ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශනය. මෙන්න මේ ප්‍රකාශනය. මේ RST බෙදීම b කියන ප්‍රකාශනයේ එකට වඩා විශාල වෙන තාක්කල් මේ වසංගතයේ පැතිරිලා යනවා. මේක අතිශය වැදගත්. මේ පේනව නේද මේ මැතමැටිකල් සම්බන්ධයකින් අපි ප්‍රෙඩිකට් කරා මොන කාරණා මතද මේ වසංගතයේ පැතිරෙන්නේ කියලා. මෙන්න මේ අගයට ඇත්තනම මෙන්න මේ ප්‍රකාශනයට අපි ඇත්තනම නම්බක් කියනවා. ඒකට කියනවා අපි රිප්‍රොඩක්ටිව් නම්බර්. ඒක නැත්තම් ප්‍රතිජනන අංකය කියලා. මේ ප්‍රතිජනන අංකය භාවිතා කරලා අපිට පුළුවන් යම්කිසි පැන්ඩමික් එකක් පැතිරෙනවද නැද්ද කියන එක ප්‍රෙඩිකට් කරන්න. දැන් පොඩ්ඩක් බලමු මොන වගේ ෆැක්ටර්ස් මතද මේක පැතිරෙන්න තියෙන ඉඩ තියෙන්නේ කියලා. දැන් බලන්න මේ R කියන එක මුලින්ම හිතමු. මේ R කියලා කියන්නේ නිරෝගී ජනතාවත් රෝගී ජනතාවක් එකිනෙකන මුහු වෙනකොට ඒකෙන් කොච්චර පර්සන්ටේජ් එකක් වෙන්න පුළුවන්ද, ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්ද කියන අගේ, කියන්නේ ඉන්ෆෙක්ෂන් රේට් එක. දැන් ඉන්ෆෙක්ෂන් රේට් එක හිතන්න දැන් අපි මොන මතද රඳපවතින. විශේෂයෙන්ම අපේ මිනිස්සු ඒ කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදිනවා. ඒ කියන්නේ සබන් ගාලා තෝදනවා නම්, එහෙම නැත්නම් සැනිටයිසර් භාවිතා කරනවා නම්, සෝෂල් ඩිස්ටන්සින් භාවිතා කරනවා නම්, මූවමන්ට් අඩු කරලා නම් තියෙන්නේ. ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ R කියන වැලියු එක මේ අඩු වෙනවා. එහෙම කරන්නේ නැති තාක්කල් R කියන වැලියු එක වැඩි වෙනවා. මොකද ඉන්ෆෙක්ෂන් එක පැතිරෙන දින වේගය වැඩි. හරි, ඒක එක කාරණා. දෙවෙනි කාරණාව තමයි B කියලා කියන්නේ. B කියලා කියන්නේ අර I කියන ගෲප් එකේ කට්ටිය B මේ R කියන ගෲප් එකට යෑම සඳහා දෙන වේගය. ඒ කියන්නේ දැන් ඒක රඳාපවතින්නේ ප්‍රධානම වශයෙන් මේ රෝගයේ මත. මේ රෝගයේ තියෙන විශේෂම COVID-19 ගත්තොත් සාමාන්‍යයෙන් දවස් 25ක් විතර යනවා. ඒකෙන් සම්පූර්ණ සුවයක් ගන්න. ඒ කියන්නේ මේක හැදිච්ච දවසේ ඉඳලා සුව වීමේ දවස සාමාන්‍යයෙන් දවස් 25. ඉතින් දවස් 25ක් යනවා කියලා කියන්නේ මේක සුව වීමේ රේට් එක අඩුයි අතන. රේට් එක අඩුයි කියලා කියන්නේ ඇත්තම මේ R කියන අගේ හැමදෙස්සෙම බලන්නේ ලොකු අගයක් වෙන්න. අඩු අගයකින් බෙදෙනකොට ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක B කියන්නේ ඇත්තම රෝගයේ මත රඳාපවතින එකක්. ඉතින් ඒකත් පොඩ්ඩක් එහෙම කරන්න පුළුවන් අපිට විවිධ බේත් වර්ග එහෙම භාවිතා කරලා. නමුත් ලොකු වෙනසක් කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි අපි කියන්නේ මේ සසෙප්ටිබල් පොපියුලේෂන් එක. ඒ කියන්නේ කොච්චර මේ රෝගය හැදෙන්න පුළුවන් කට්ටිය ඉන්නවද කියලා. සමාජයක මේ රෝගය හැදෙන්න ඉන්න පුළුවන් කට්ටිය වැඩි නම්, ඒ කියන්නේ වැක්සිනේට් කළා නැත්නම් කට්ටියට, ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉමුනිටි එකක් නැත්නම් මොකද වෙන්නේ? ටග් ගාලා මෙන්න මේ ප්‍රකාශන තුනම තියෙන්නේ ඇත්තටම
මේ R කියන එක වැඩි වෙන පැත්තට. ඉතින් අපිට මේ R සඳහා අපි මේ කතා කරමු ඉන්නා විශේෂයෙන්ම මේ මේ පැන්ඩමික් සඳහා මේ වගේ වසංගත සඳහා අපි විශේෂයෙන්ම අර්ථ දක්වන R අගයක් තියෙනවා. ඒකට කියනවා අපි R නෝට් කියලා. R නෝට් කියලා කියන්නේ යම් කිසි පොපියුලේෂන් එකට අලුතෙන් රෝගයක් ආපුවාම ඒක පැතිරීමේ වේගය පිළිබඳ නිශ්චය කරන එකක්. දැන් උදාහරණයක් විදියට R නෝට් කියලා කියන්නේ දැන් අපි දන්නවා S නෝට් කියලා කියන්නේ පළවෙනි පොපියුලේෂන් එක ලෙඩේ හැදෙන්න කලින් T සමානයි බිඳුව වෙනකොට ඉන්න ප්‍රමාණය. මේක අපි කිව්වා S නෝට් සමානයි අපි කතා කරා 1 කියලා. හරි, ඉතින් මේ R නෝට් කියලා කියන්නේ ඇත්තටම මේකට අපි කියනවා දැන් R වලට කතා කරලා රීප්‍රොඩක්ෂන් නම්බර් අපි මේකට කියනවා ප්‍රයිමරි රීප්‍රොඩක්ෂන් නම්බර්. ඒ කියන්නේ මූලික ප්‍රතිජනන අංකය. මූලික ප්‍රතිජනන අංකයෙන් අපිට කියන්න පුළුවන් යම් කිසි පොපියුලේෂන් එකකට රෝගයක් ආපුවාම කොච්චර වේගෙන් එයා පැතිරෙනවද කියලා. කියන අලුතෙන් රෝගයක්. හරි, ඒ කියන්නේ මේ R කියන එකේ හැමදෙස්සෙම වෙනස් වෙනවා. මතකනේ මේ ST කියන එක මත R කියන එක වෙනස් වෙනවා. නමුත් R නෝට් කියන එක ඇවිල්ලා ඒ පොපියුලේෂන් එකකින් සෝයාක්තයි. මොකද අලුත් අලුත් පොපියුලේෂන් එකක වුණත් හැමෝම මේ S නෝට් කියන්නේ බිඳුව වෙනවා. මොකද හැමෝම සසෙප්ටිබල්. ඒ කියන්නේ අන්තිමටම R නෝට් කියන එක අපිට රිඩියුස් වෙනවා. R නෝට් කියන්නේ R බෙදීම B. ඒ කියන්නේ බේසිකලි ඉන්ෆෙක්ෂන් රේට් එකයි මේක සුව වීමේම නැත්නම් මරණයට පත්වීමේ රේට් එකත් අතර තියෙන අනුපාතයට තමයි R නෝට් කියන්නේ. මේක අතිශය වැදගත්. මොකද විවිධ අපිට පුළුවන් R නෝට් අර්ථ දක්වන්න. හරි, දැන් උදාහරණයක් ගත්තොත් අපි මීසල්ස් ඇන් චිකන් පොක්ස් ඊට පස්සේ මම්ස් කියන රෝග ගත්තාම දැන් අපි ගන්නවා සරම්ප ඊට පස්සේ පැපොල මීසල්ස් කියන්නේ පැපොල චිකන් පොක්ස් කියන්නේ සරම්ප මම්ස් කියලා කියන්නේ කම්බුල් ගාය. මේ තුනේම බලන්න මේ R රගේ අතිශය වැඩි වෙන කෙනෙක්ට බෝ වීමේ හැකියාව වැඩි. ඒක නිසා තමයි මේව හැදිච්ච ගමන් අපි කියන්නේ අර දෙවියන්ගේ ලෙඩ කියලා අයිසොලේට් වෙන්න කියලා කියන්නේ. මොකද වෙන අයට මේක හැදෙන්න තියෙන හැකියාව වැඩි. ඊට අමතරව රුබෙල්ලා කියන රෝගය දන්නවා අපි, දන්නවා ඒකත් භයානක රෝගයක්. ඔන්න ඊට පස්සේ එනවා අපේ ඩෙල්ටා කට්ටිය. දැන් අපි අර මුලින්ම අපු ඩෙල්ටා එක ගත්තාම R නෝට් එක හරි අඩුයි. කොච්චර අඩුද කියනවා නම් සාමාන්‍යයෙන් කොමන් කෝල්ඩ්, ඒ කියන්නේ මේ සාමාන්‍ය හෙම්බිරිස්සාව වගේ ආයිතම අඩු ප්‍රමාණයක් තමයි ඒක ඇත්තටම තිබුණේ. ඉතින් අපි ඒ දවස්වල ගොඩක් ලොක්ඩවුන් කරගෙන මේව කරාට ඇත්තටම ඒ දවස්වල රෝගේ එහෙම වේගෙන් පැතිරෙන එකක් නෙමෙයි. ඉතින් අපිට ඇත්තටම කරන්න තිබුණේ ඒ දවස්වල එහෙම ලොක්ඩවුන් නොකර ඒ ආර්ථික ශක්තිය පවත්වාගෙන මේ කාලේ වගේ ලොක්ඩවුන් කරන්න. නමුත් ඒක කරන්නේ කොහොමද මේ ගණිතමය දැනුම නැතුව? අන්න ඒකයි මෙතන තියෙන කතන්දරේ. ඉතින් මේ බලන්න, ඉතින් හරි කොහොම වුණත් ඒකේ ඇන්සර්, ඒ කියන්නේ අපි මුල්ම ආපු කොවිඩ් වේරියන්ට් එකේ R නෝට් අගේ 2.89ක් වගේ, 8.88ක් වගේ, 2.29ක් වගේ. නමුත් ඇල්ෆා වේරියන්ට් එක දෙවෙනියට ආපු එක අපි දන්නවා ඒක 4.5 අතර. දැන්ට දැන් වැඩ කරන ඩෙල්ටා වේරියන්ට් එක අපි කියනවා 5.8 අතර. තාම විශාල අගයක් ඉන්නේ. ඒකයි මේවා අතිශය වේගයෙන් පැතිරෙන්නේ. ඉතින් අපිට ඒ වගේම හෙම්බිරිස්සාව, ඊට පස්සේ ඉන්ෆ්ලුවෙන්සා, ඒ කියන්නේ කාලෙන් කාලයට මතුවලා යන අපි දන්න ඉන්ෆ්ලුවෙන්සා කියලා ලෙඩක් තියෙනවා. ඉතින් මේ වගේ R නෝට් වලට සාපේක්ෂව මේ කොවිඩ් කියන එකේ R නෝට් වැලියු එක බලන්න ඉතින් කොච්චර වැඩිද කියලා. ඔයාලට පේනවනේ ඉතින් මේක අතිශය වැදගත් අපි මේක පැන්ඩමික් එකක් ප්‍රෙඩිකට් කරනකොට. දැන් ඊළඟට අපි බලමු මේ වසංගතයක් මර්ධනය වීම සඳහා මොකක්ද අවශ්‍යතාවය කියලා. නැවතත් අපි දැක්කා එන මර්ධනය වීම සඳහා තියෙන ප්‍රධානම අවශ්‍යතාවය තමයි මේ di/dt කියන එක කුඩයි බිඳුව වෙන්න ඕන. හරි, ඉතින් මේක විදියට අර කලින් විදියට මම මේක ආදේශ කරගෙන යමු. ආදේශ කරාම අපිට අවසානයේ ලැබෙනවා rst බෙදීම b කියන එක කුඩයි බිඳුව වෙනකොට. ඉස්සෙල්ලා තිබුණේ විශාලයි බිඳුව වෙනකොට, කුඩයි බිඳුව කුඩයි එක වෙනකොට තමයි මේනම් මේ එහෙම නැත්නම් අපි මේ කියන රීප්‍රොඩක්ටිව් නම්බර් එක එකට වඩා අඩු වෙනකොට තමයි වසංගතයක් මර්ධනය වෙන්න පටන් ගන්නෙ. ඉතින් එහෙනම් අපි බලමු අපි කතා කරා මොනවද මේ ෆැක්ටර්ස් කියලා. මේ R කියන්නේ සෝෂල් ඩිස්ටන්සිං, අපේ හොඳ සෞඛ්‍ය පුරුදු මත රඳා පවතින කාරණයක්. B කියලා කියන්නේ රෝගයේ මේ සුවවීමේ වේගය මත රඳා පවතින කාරණයක්. මේ ඊළඟට මේ දෙකමට අපිට ලොකුවට වෙනසක් කරන්න බෑ. දැන් අපි සෝෂල් ඩිස්ටන්සිං කරන එක මං හිතන්නේ ලංකාවේ උපරිමයටම කරලා දැන් අපේ ආර්ථිකෙත් කඩන් වැටෙන තියෙන්නේ.
එහෙම ගත්තාම අපිට ඒකත් ලොකුවට කරන්න බෑලු. ඒකින්ද අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ ST. ST කියලා කියන්නේ susceptible population එකේ මොකක් හරි වෙනසක් කිරීම. susceptible population එක කියන්නේ රෝගේ හැදෙන්න පුළුවන් සෙනග ප්‍රමාණය. දැන් අපිට මොකද එහෙනම් කරන්න පුළුවන් එකම දේ තමයි vaccinate කරලා රෝගේ හැදෙන්න පුළුවන් ප්‍රමාණය අඩු කරොත් අපි මේ ST කියන එක අඩු කරොත් කොහොම හරි කරලා යම් කිසි අවස්ථාවක මෙන්න මේ මුළු ප්‍රකාශනයේ එකට වඩා අඩු වෙන තරමට කරොත් විතරයි අපිට මේ පැන්ඩමික් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන population එක අපි කියමු STAR කියලා. අපි එහෙනම් අපි මේ සඳහා අපි ආදේශ කරොත් දැන් අපි දන්නවා R node කියලා කියන්නේ R බෙදීම B. දැන් සාමාන්‍යයෙන් අපි ඩෙල්ටා වේරියන්ට් එක සඳහා නම් R node කියන්නේ පහක් කියලා හිතමු. අපිට බොහොම සරලවම කියන්න පුළුවන් එක තමයි එහෙනම් මේක අපි මේ කන්ට්‍රෝල් වෙන සසෙප්ටිබල් පොපියුලේෂන් එක මොන වෙලාවෙද ඉන්නේ කියන එක අපි ගත්තොත් මේක අපිට පුළුවන් බොහොම පැහැදිලිව මේ R බෙදීම B කියන එකට R node ආදේශ කරොත් එහෙනම් අපිට පැහැදිලිවම පේනවා STAR කියන මේ පොපියුලේෂන් එක කියන්නේ සසෙප්ටිබල් පොපියුලේෂන් එක මේක මර්ධනය වෙන්න පටන් ගන්න ඒ අගේ එන්නේ එක බෙදීම R node කියන අගේ. පැහැදිලි නේද? එහෙනම් එක බෙදීම R node කියන මේක susceptible population එක නම් එහෙනම් කොච්චර population එකක් immune වෙන්න ඕනද? ඒ කියන්නේ ප්‍රතිදේහ තියෙන්න ඕනද කියලා අපිට හොයන්න පුළුවන්. හරි. දැන් ඊට කලින් අපිට පුළුවන් මේ susceptible population එක සඳහා අපි මේ R node අපි අර COVID අගේ සඳහා අපි ආදේශ කරොත් එක බෙදීම පහ. මොකද R node පහයිනේ. එහෙනම් අපිට මේ susceptible population එක අපිට කියන්න පුළුවන් 100ට පහෙන් එකක් කියලා කියන්නේ 100ට 20ක් විතර වගේ වෙනකොට. එහෙනම් 100ට 20ක් susceptible වෙනවා කියලා කියන්නේ අපිට මේ ආරක්ෂාවක් ලැබිලා තියෙන population එක එහෙනම් කීයක් වෙන්න ඕනද? 100ට 80ක් වෙන්න ඕනේ. මොකද මේ දෙකේ එකතුව එකක් වෙම නැත්නම් 100ක් වෙන්න ඕනේ නිසා. ඉතින් අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. මේ effectively අපි මේක ආරක්ෂා වෙච්ච effectively මේ vaccinate කරපු මේ කියන්නේ ප්‍රතිදේහ ගොඩනගා ගත්ත population එක සමාන වෙනවා එක අඩු කිරීම 1යට R node කියන අගයට මේක අපිට ලියන්න පුළුවන් 4 බෙදීම 5 කියලා. මේක 100ට 80ක් එහෙම නැත්තම්. ඉතින් මේ කාරණාව. ඉතින් අපිට පුළුවන් විවිධ R node සඳහා මේ SE කියන එක පෙන්වන්න. විශේෂයෙන්ම අපි ගත්තොත් delta variant එක සඳහා සාමාන්‍ය 4ත් 5ත් අතර කියලා අපි ගත්තොත් 100ට 75 80ත් අතර ප්‍රමාණයක් අපේ population එකෙන් අපිට පුළුවන් එන්නත් කරණයට ලක් කරන්න අපිට හැකියාවක් තියෙනවා මේක COVID උවදුර ලංකාවෙන් මර්ධනය කරන්න. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ඇවිල්ලා 30ට වැඩි ජනගහනය නෙමෙයි. මේ ඇවිල්ලා COVID හැදෙන්න පුළුවන් සම්පූර්ණ ජනගහනයෙන් 100ට 75 80ක් කියන එක. හරි? ඒ කියන්නේ දැන් මේ මොකද දැන් කුඩා ළමයාගේ ඉඳලා මැරෙන කියන්නේ වයසකම කෙනාට දක්වා COVID හැදෙන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න මේ 30ට වැඩි හෝ 30ට අඩු කියන අපිට අගයක් දාගෙන වැඩක් නැහැ. අපිට සම්පූර්ණ population එකෙන් කොච්චර ප්‍රමාණයක් කරනවද කියන එක තමයි කුඩා ළමයාගේ ඉඳලා වැක්සිනේට් කරනවද කියන එක පමණයි අපිට සලකන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟට කාරණාව කතා කරන්න ඕනේ. දැන් අපි දන්නවා දැන් SC කිව්වට දැන් population එකෙන් කොච්චර effectiveness වෙන්නත් ප්‍රශ්නයක් තියෙනවා මේ COVID එන්නත් වලින් ලැබෙන effectiveness එක වෙනස්. සමහර ඒවා 95%ක සාර්ථකත්වයක් තියෙන සමහර ඒවා 85%ක සාර්ථකත්වය සමහර ඒවා 65%ක වගේ ගොඩාක් අඩුයි. එහෙම වෙනකොට මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා අපිට නැවත අර්ථ දක්වන්න මේ SC කියන්නේ මේ effectively immunity එක තියෙන population එක ඇත්තටම vaccinate කරපු population එකෙන් අර කියපු efficiency එක. අර කියපු මේ ශාක්‍යතාවයේ අගේ. ඒ කියන්නේ SV දැන් උදාහරණයක් විදිහට දැන් අපි 100ක් අපි වැක්සිනේට් කරා නම් ඒක අපි වැඩි කරන්න ඕනේ අර වැක්සිනේෂන් efficiency එකෙන් ඇත්තටම කොච්චර ප්‍රමාණයකට හොඳ immunity එකක් ගොඩනැගුණාද කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපිට ලියන්න පුළුවන් දැන් අපි අර කලින් කැල්කියුලේට් කරපු එක අපි අර හිතුවේ delta variant එක සඳහා අඩුම වශයෙන් 80%ක්වත් වැක්සිනේට් කරන්න ඕනේ ලංකාවෙන් එහෙම නැත්නම් අපිට මේක මර්ධනය කරන්න බෑ කියලා. එහෙනම් මේ SC සඳහා අපිට ලියන්න පුළුවන් මේ efficiency factor එක වැඩි කිරීම ඊට පස්සේ මේ කොච්චර වැක්සිනේට් කරාද කියන එක. ඉතින් මේක ගත්තාම මම efficiency එකට ආදේශ කළා මම සුළු කරලා ගත්තාම
94% අපේ ටෝටල් පොපියුලේෂන් එකෙන් අපි වැක්සිනේට් කරොත් විතරයි අපිට මේ කොවිඩ් ප්‍රශ්නේ මිදෙන්න පුළුවන්. ඉතින් මේ තමයි ගණිතය. ගණිතයෙන් මේක ප්‍රෙඩිකට් කරලා දෙන්න හිතින් අපි මේව තමයි අපි මේව දිහා බලාගෙන තමයි වැඩ කරන්න ඕනේ. නැත්තම් අපිට ආබිටරලි යමක් කියන්න බෑ. අපි දැන් 160ක් අපි මේව කරලා දිනවා. අපිට 180ක් කරලා දිනවා. දැන් අපි හොඳයි කියලා. නැත්තම් ඒක කියන්නම බෑ අතන. ඉතින් මේ ගණිතය භාවිතා කරලා තමයි අපිට ඒක කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ SIR මොඩල් එක කියන්නේ හරීම වැදගත් මොඩල් එකක්. අතනම අපි අද කතා කරේ මේ පුංචි කෑල්ලක් විතරයි මේ මොඩල් එකේ. හරි අපි කතා කරේ අතර මේ DI/DT කියන එක. බලන්න මේ පොඩි කෑල්ලේ උනත් කොච්චර වැදගත් සංකල්ප, කොච්චර වැදගත් දේවල් ප්‍රමාණාත්මක ක්වොන්ටිෆයබල් විදියට ආවද. නමුත් මේ මේක තව ගොඩාක් දේවල් තියෙන ඉතින් ඔයගොල්ලන්ට මේව දැනගන්න ඕන නම් කියන්න මම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මම කරන්න නැත්තම් තේරුමක් නැහැ. දැන් මේකේ තව වැදගත් දෙයක් තමයි ගොඩක් මේ ඉන්ෆෙක්ට් වෙච්ච මේ පීක් එක වැඩි වෙන හැටි. අපිට හැමතිස්සෙම අවශ්‍ය වෙන මේ ඉන්ෆෙක්ට් වෙන පීක් එක අපේ හොස්පිටල් කැපැසිටි එකට වඩා අඩුවෙන් තියාගන්න. එහෙම වුණොත් විතරයි අපිට පුළුවන් මේක ඉෆෙක්ටිව්ලි මේක කන්ට්‍රෝල් කරන්න. ලංකාවේ දැන් මේ මොහොතේ ඊට වඩා වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව අපිට මේ වගේ මොඩල් භාවිතා කරලා මට හිතෙන විදිහට මේ මොඩල් භාවිතා කරලා මේ ප්‍රෙඩිකෂන් අනුව අපි වැඩ නොකරමු නිසා. අපි එහෙම කරා නම් ඇත්තටම මීට වඩා අඩු ප්‍රමාණය. මොකද මේකෙන් අපිට කියන්න පුළුවන් කොයි වෙලාවෙද ක්වොරන්ටයින් දාන්න ඕනේ. කොයි වෙලාවෙද ක්වොරන්ටයින් එක ලිෆ්ට් කරන්න ඕනේ. ඒ ඊට පස්සේ අපිට කොයි මොච්චර වැක්සිනේට් ප්‍රමාණයක් කර මේ සියලුම දේ මේ මොඩල් එකෙන් අපිට භාවිතා කරලා ගන්න පුළුවන්. ප්‍රෙඩිකට් කරලා ගන්න පුළුවන්. ඉතින් කොච්චර මේ ප්‍රෙඩිකට් එක මේ ප්‍රෙඩිකෂන්ස් ගොඩාක් ඇකියුරේට්ද මේ තියෙන්නේ සවුදි අරේබියාවල කරපු පරීක්ෂණයක්. ඒගොල්ලෝ මේ SIR මොඩල් එක සහ ඇක්චුවල් ප්‍රෙඩිකෂන් ඇක්චුවල් පේෂන්ට්ල ගන්න තමයි කොච්චර මේ සමානව යනවද කියලා. අනිත් එක මේ SIR මොඩල් එකේ තියෙන තව වැදගත් දෙයක් තමයි අපිට වෙන වෙන ෆැක්ටර්ස් කැමති විදිහට ඇඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ තියෙන SIR මොඩල් එක ටිකක් වෙනස් කරලා ඒගොල්ලෝ ක්වොරන්ටයින් කියන ෆැක්ටර් එක සහ D කියන්නේ මේ ඩ්‍රග් එක ගත්ත ෆැක්ටර් එක කියන දෙකම එකතු කරලා හදාගත්ත මොඩල් එකක්. ඉතින් ඒකෙන් අපිට වඩා සාර්ථක මොඩල් එකක් වඩා නිර්වද්‍ය ප්‍රැක්ටිකලි ගොඩාක් නිර්වද්‍ය මොඩල් එකක් පවා ගොඩනගා ගන්න හැකියාවක් තියෙන. ඉතින් මේක තමයි අතිශය වැදගත්. ඉතින් මේ අදහස් එන්නේ මේ ක්‍රමවේදයන් එන්නේ ගණිතය භාවිතා කිරීමෙන්. ඉතින් වෙන විදියක් නැහැ මේක කරන්න. ඉතින් මේ ගණිතය කොතරම් දුරට භාවිතා කරනවද ලංකාවේ කියන එක ඉතින් ලොකු ප්‍රශ්නයක් අපි හිතලා බලන්න ඕනේ කාරණාව. ඒ කෙසේ වෙතත් ඉතින් මේක තමයි අර මැතමැටිකල් මොඩල් එක අපි කතා කරන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මට පුළුවන් උපරිම විදියට තමයි මේක කියලා දුන්නේ. මට හිතෙනවා ඔයගලන්ට මේක යම්කිසි අදහසක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේක තමයි සිටුවේෂන් එක. හරි දැන් ඕගලන්ට අවශ්‍ය නම් දැන් මට කියන්න. මම මේක දිගට මම මේ වීඩියෝ සීරීස් එක මම කන්ටිනියු කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. මේ ගොඩක් රසවත් හින්දා සහ මිනිස්සුන්ට ගොඩක් රෙලවන්ට් හින්දා සහ වැදගත් නිසා. ඉතින් ඕගලන්ගේ අදහස් කියන්න. ඕගොල්ලෝ මට කියන්න මොකද්ද ඕගලන්ට මේ ප්‍රෙඩිකෂන් එක භාවිතා කරලා බලන්න ඕනේ කියලා මගෙන් යම් කිසි දෙයක් අහන්න. ගොඩක් අය යමක් අහනවා නම් එකම කාරණාව අහනවා නම් මම ඒක ප්‍රෙඩික් කරන්න. හරි මම කැල්කියුලේට් කරලා පෙන්නන්න ලංකාවේ ස්වභාවය මම ලංකාවේ ඩේටා අරගෙන කරලා පෙන්නන්න. හරි ඉතින් මං හිතනවා මේක මං විතරක් කරන්න ඕන දෙයක් නෙමෙයි. අපේ රෙස්පොන්ස් සිස්ටම් එකද කොවිඩ් රෙස්පොන්ස් සිස්ටම් එකද මේක අපි අනිවාර්යෙන් බද්ධ කරගතිය යුතුයි. හිතන්න අපිට පුළුවන් නම් අපේ ග්‍රාමීය මට්ටමේ PHI මහත්තයෙක්ගේ ළඟට මේ ගණිතමය මොඩලේ භාවිතා කරපු පුංචි ඇප් එකක් දෙන්න. හිතන්න එයා 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 ඩිටෙක් කරා මොකක් හරි ඉවෙන්ට් එකදී කොවිඩ් පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් එයාට ගන්න ඕන තීරණයක් නැද්ද ඉමීඩියට්ලි කී ප්‍රමාණයක් පවුල් කීයක් මේකේ කුමන මේ පළමු පෙළ ආසාදිතයන් පළමු පෙළ මේ කන්ටැක්ට් වෙච්ච අයද දෙවනි පෙළ කන්ටැක්ට් වෙච්ච අයද මම නිරෝධනය කරන්න ඕනේ කියන එක ගන්න ඕනේ ඩිසිෂන් එකක් නේද? ඒ ගන්න පුළුවන් මේ මැට්ස් පාවිච්චි කරලා. හරි ඉතින් ඒක අපිට කරන්න පුළුවන්. ඒක බද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක සඳහා පුංචි තල්ලුවක් දෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මම කියන්නේ මම කරන්න ඕනේ නැහැ. මේ අනේ අපිට මට වඩා ගොඩාක් විද්‍යාත්මක මේ ගණිතය පිළිබඳව දන්නා අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපි මේක සම්බන්ධ කරලා මේක කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මට කියන්න මොනවද මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය කියන එක මේ ගණිතමය වශයෙන් අපි බලමු මේක මොඩල් කරලා කොහොමද ගන්න කියලා. ඉතින් නැවතත් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධතාවට. මම අර කලිනුත් කිව්වා වගේ ගොඩක් අය ආවා මේ කලනේ භාවිත සම්බන්ධයෙන්. ඉතින් ඒකටත් පොඩි මං හිතන්නේ ඒකටත් පොඩි සාධාරණයක් වෙන්න ඇති.
ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු අපි එතකන් මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි ඉතාම ස්තුති ඔයගොල්ලන්ට මම කියන්න කැමතියි මේ වීඩියෝ එක නරඹන්න ඉදිරිපත් වුණාට ඉතින් බොහොම ස්තුති නැවතත් අපි නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු